සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනටම. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් වෙන ඕපන් පෝස්ට් වලට හොඳ විසඳුමක්ත් අරගෙන අද මේ වීඩියෝ එකෙන් මම ඇවිත් ඉන්නවා. ඉතින් ඔයාලගේ ස්කින් එක නෝමල් ස්කින් එකක් වෙන්න පුළුවන්, ඩ්‍රයි ස්කින් එකක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඔයිලි, එහෙම නැත්නම් සෙන්සිටිව් ස්කින් එකක් වෙන්න පුළුවන්. මේ විදිය ඕනම ස්කින් ටයිප් එකක් තියෙන කෙනෙක්ට තියෙන්න පුළුවන් ලොකු ගැටලුවක් තමයි මේ ඕපන් පෝස්ට් කියන්නේ. මේක ට්‍රීට්මන්ට් එක කියලා දෙන්න කලින් අපි දැනගෙන ඉන්න ඕන මේ විදිය ඕපන් පෝස්ට් ඇති වෙන්න හේතු මොනවද කියලා. එහෙම වුණොත් අපිට පුළුවන් මේක ගොඩක් ඉක්මනට වළක්ව ගන්න. පළවෙනිම දේ තමයි අපේ සමේ සෛලවල නිපද වෙන සීබම් නිෂ්පාදනය අධික වීම. ඊළඟ දේ අපි අධික හිරුවෙලියට නිරාවරණය වෙනවා නම් අහිතකර UV කිරණ මගිනුත් අපේ මේ ඕපන් පෝස්ට් වැඩි වීම උත්තේජනය වෙනවා. ඒත් එක්කම අපි වයසට යාමත් සමග අපේ සිරුරේ නිපද වෙන කොලජන් නිෂ්පාදනය අඩු වීම නිසා අපේ මේ සමේ සෛලවල ඇදෙන සුළු බව අඩු වීමෙන් මේ ඕපන් පෝස් ඇති වෙනවා. ඊට අමතරව මේක පරම්පරාවෙන් පරම්පරාවට ජෙනටිකලි එන්නත් පුළුවන්. ඊට අමතරව වෙන්න පුළුවන් දෙයක් තමයි අපේ සමේ තිර රෝම කුහරය ඝනකම් වීම. ඉතින් මේ වගේ හේතු නිසා තමයි ඔයාලා මේ කියන ඕපන් පෝස් එහෙම නැත්තම් සමේ විශාල සිදුරු හටගන්නේ. ඉතින් ගොඩක් දෙනෙක් දුක් වෙන ප්‍රශ්නයක් තමයි අපේ සිරුරේ අනිත් ස්ථානවල සම මේ විදිහට සිදුරු හටගන්නේ නැහැ, හරි ලස්සනට තියෙනවා. ඒ වුණාට ඇයි මේ අපේ මුහුණේ විශේෂයෙන්ම නහය ආශ්‍රිතව, නළල ආශ්‍රිතව, කම්බුල් ආශ්‍රිතව මේ වගේ සිදුරු හටගෙන තියෙන්නේ? ඉතින් ඒකට හේතුව මම ඔයාලට කියලා දෙන්නම්. මේක සිද්ධ වෙන්නේ අපේ සිරුරේ සමේ අනෙක් ස්ථානවලට වඩා අපේ මුහුණේ සමේ මේ සීබම් නිපද වෙන ග්‍රන්ථි වැඩි ප්‍රමාණයක් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි අපේ සිරුරේ නිපද වෙන හෝමෝන වලින් මේ සීබම් නිපද වෙන ග්‍රන්ථි තුල සීබම් නිපද වීම තව දුරටත් උත්තේජනය කරනවා. ඉතින් මේ විදිහට වැඩි ප්‍රමාණයක් සීබම් අපේ මුහුණේ විශේෂයෙන්ම නහය ආශ්‍රිතව, නළල ආශ්‍රිතව, කම්බුල් ආශ්‍රිත ප්‍රදේශවල නිපද වෙද්දී මේ විදිය ඕපන් පෝස් හට ගන්නවා. මේ විදිහට ඇති වෙලා තියෙන සිදුරු නැති කරන්න අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි අලුත් සෛල මේ ආශ්‍රිත ප්‍රදේශවල වර්ධනය වීමට යම්කිසි ප්‍රතිකාරයක් කරන එක. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සිදුරු ආශ්‍රිත ප්‍රදේශවල කොලජන් නිෂ්පාදනය වැඩි කරලා හැම ඇදෙන සුළු බව වැඩි කරන්න යම්කිසි ප්‍රතිකාරයක් කරන එක. ඉතින් අද වීඩියෝ එකකින් අපි බලමු මේ සිදුරු ඇති වෙලා තියෙන ප්‍රදේශවල අලුත් සෛල වර්ධනය කරගන්න හොඳ ට්‍රීට්මන්ට් එකක්. මේ ට්‍රීට්මන්ට් එකට අද මම ගන්නවා පොඩියට කෑලි කපාගත්ත අර්ථාපල් ගෙඩියක අර්ථාපල් කොටස්. ඊළඟට මම අරගෙන තියෙනවා ඕට්ස්. තව සුදු හඳුන් ගත්තා. හොඳම ප්‍රතිඵල ගන්න මම යූස් කරන්නේ දේවදී බ්‍රෑන්ඩ් එකෙන් එන ප්‍රීමියම් ක්වොලිටි සුදු හඳුන් එක. ඊළඟට මම අරගෙන තියෙනවා සාමාන්‍ය ප්‍රමාණයේ කොමාරිකා අත්තක කොමාරිකා මදය. මේ විදිහට ඕනම දෙයකට කොමාරිකා මදයක් වෙන් කරලා ගන්නකොට මුලින්ම ඔයාලා කොමාරිකා කොලේ මේ අග කොටස කපලා ඉවත් කරන්න ඕන. මොකද මේ අග කොටසේ මේ විදිහ කහපාට කිරි එකක් වෑස්සෙනවා. මේක කිසිම දෙයකට එකතු කරන්න හොඳ නැහැ. මේක අපේ ඇඟට විෂයි. මං අද මේ ෆේස් මාස්ක් එක හදාගන්න මුලින්ම කොමාරිකා මද ග්‍රයින්ඩ් එකට දාගන්නවා. ඒකටම පොඩියට කපාගත්ත අර්ථාපල් ගෙඩියක කොටස්, ඕට්ස් තේ හැඳි 3ක් එකතු කරගන්නවා. දවස ගානේ මේක හදන්න අමාරු නිසා අපිට මේක ශීතකරණයේ තියලා ඔයාලට දවස් 3ක් යූස් කරන්න පුළුවන් වෙන්න තමයි මම අද මේ ප්‍රමාණ වලින් මේක හැදුවේ. දවස් 3කට වඩා මේක කල් තියාගන්න අමාරුයි. අර්ථාපල් එකතු කරන නිසා කොහොමත් මේකේ පාට වෙනස් වෙලා තද දුඹුරු පාටක් ගන්නවා, තියාගන්න කාලය වැඩි වෙන තරමට. නමුත් ඒක අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයට බාධාවක් වෙන්නේ නැහැ. අර්ථාපල් වල අඩංගු පොලිසැකරයිඩ් සහ ඛනිජ ලවණ මගින් සමේ නව සෛල නිපද වීම උත්තේජනය කරනවා. ඕට්ස් වල අඩංගු සැෆොනින් හොඳ නැචරල් ක්ලෙන්සර් එකක් විදිහට ක්‍රියා කරනවා. මෙමගින් සමේ පවතින මැරුණු සෛල, අපද්‍රව්‍ය, තෙල්, සීබම් සමෙන් ඉවත් කරලා සමාට ඉතාම හොඳ පිරිසිදු කිරීමක් ලබා දෙනවා. ඇලෝවේරා වල අඩංගු සින්ක් මගින් සමෙහි ඇති වී තිබෙන සිදුරු තද කරමින් සිදුරුවල විශාලත්වය අඩු කරනවා. ඒ වගේම මේකෙනුත් සමේ පවතින තෙල් කුණු සිදුරු තුලින් ඉවත් කරමින් සම පිරිසිදු කිරීම සිදු කරනවා. මේ ඉන්ග්‍රීඩියන්ට්ස් තුනම එකතු කරලා අපි මේ විදිය පේස්ට් එකක් මුලින්ම හදා ගන්න ඕන. ඔයාලා මේක යූස් කරන වෙලාවට තමයි මේකට සුදු හඳුන් එකතු කරන්නේ, නැත්තම් මේක වේලෙනවා.
සුදුහඳුන් මගින් සම මතු පිට පැවතින මරුණු සෛල ඉවත් කිරීමත් සමගම සමය සෑම සෛලයකටම සැප යන රුධිර සැපයම වැඩි කරනවා. මේ මගින් සමය විවෘතව පවතින සිදුරු වල පවතින කුණු දුහුවිලි සමෙන් පිටතට ඉවත් කරමින් සිදුරු වසා දැමීම සිදු වෙනවා. ඔයිල් ස්කින් එකක් තියෙන කෙනෙක් ඔයාගේ සම ගොඩක් සංවේදී නිසා මේකට හොඳම වර්ගයේ සුදුහඳුන් එකක් භාවිතා කරන එක විශේෂයෙන්ම වැදගත් දෙයක්. ඉතින් මේ විදිහට හදාගත්ත පේස්ට් එක හොඳ ඝනකමට සමය ආලේප කරගන්න ඕන. මේක විනාඩි 15ක කාලයක් සමය තියෙන්න දීලා සාමාන්‍ය වතුරෙන් ඔයාගේ මුහුණ සෝදගන්න ඕන. පැය දෙකක් යනකම් ඔයා මුකුත් ක්‍රීම් එකක් ඇප්ලයි කරන්න යන්න එපා. පැය දෙකකට පස්සේ ආයෙම ෆේස් වොෂ් එකක් යූස් කරලා මුහුණ හොඳින් පිරිසිදු කරගෙන ඔයාට පුළුවන් ඔයා යූස් කරන ක්‍රීම් එක මුහුණ ඇප්ලයි කරන්න. මේ ගැටලුව තියෙන අයට වගේම නැති අයටත් මේ ට්‍රීට්මන්ට් එක භාවිත කරලා හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මුහුණේ පැහැපත් බව තවදුරටත් වැඩි කර ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක ඕපන් පෝස් සඳහා කරන කෙනෙක්ට ඉවසීමෙන් මේ දේ කරන්න වෙනවා. මොකද මේකෙන් ඉතාම ඉක්මන් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. මේක මාස 3ක් වගේ කාලයක් එක දිගට කන්ටිනියු කරොත් තමයි ඔයාලට ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා ගොඩක් ඉවසීමෙන් මේ ට්‍රීට්මන්ට් එක දිනපතා භාවිත කරොත් ඔයාලට පුළුවන් ඔයා මුහුණේ මේ ඕපන් පෝස් ඉවත් කරගන්න. මේ ට්‍රීට්මන්ට් එක කරනවට අමතරව ඔයාලා විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕන දෙයක් තමයි මුහුණේ පිරිසිදුකම. ඉතින් ඒ නිසා හොඳ ෆේස් වොෂ් එකක් භාවිත කරලා මුහුණ ක්ලෙන්ස් කරන්න ඕන. අපි මේ දේවල් කලින් වීඩියෝස් වලින් කතා කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝස් බලන්න පුළුවන් මේ උඩින් එන කාඩ්ස් වලින්. එහෙම නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා. ඉතින් ඒත් එක්කම ගොඩක්ම හොඳ ප්‍රතිඵල ලබා ගන්න ඔයාලට පුළුවන් මේත් එක්කම මම මීට කලින් කියලා දීලා තියෙන ස්ටීම් ට්‍රීට්මන්ට් එක කරන්න. ඒකත් ඔයාලට පුළුවන් මේ උඩින් එන කාඩ්ස් වලින්. එහෙම නැත්නම් පහල ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙන ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න. ඉතින් ඒත් එක්කම විටමින් සී බහුල ආහාර ඔයාගේ ආහාර වේලට එකතු කරගන්න ඕන. දවසට අඩුම වශයෙන් වතුර වීදුරු 8ක්වත් බොන්න ඕන. මේ දේවල් හරියට කරොත් ඔයාට පුළුවන් ඔයාට මේ තියෙන ප්‍රශ්නෙන් වැළකීලා ඉතාමත් හොඳ ප්‍රතිඵල ලබා ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වුණා කියලා. මේ විදිහ තවත් වීඩියෝ එකක් අරන් මම ඊළඟ වීඩියෝ එකනොත් එනවා. තාම අපේ channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවනම් ඔයාට පුළුවන් අපේ channel එක subscribe කරන්න.